ඒකට රනිල් වික්‍රමසිංහට එකක සෙල්ලම් දාන්න බෑ. මොකද ජනාධිපතිවරණය තීන්දුව වෙන්නේ මැතිවරණ පනතකින් නෙමෙයි ව්‍යවස්ථාවෙන්. ජයජාතන හදපු ව්‍යවස්ථාව 1978 ඒ ව්‍යවස්ථාවේ ජනාධිපතිරගේ දුර කාලේ තිබුණේ අවුරුදු 6යි කියලා. 2015 දී ඒ ඡන්දයෙන් පස්සේ ව්‍යවස්ථාව සංශෝධනයක් ගෙනහල්ලා පාර්ලිමේන්තුවේ 3 දෙනෙක් අනුමත කරගෙන ඒ කාලේ අවුරුදු 5 දක්වා අඩු කරා. ජනතාව සම්මත කරපු ව්‍යවස්ථාවක තියෙන බලයක් අඩු කරන්න පාර්ලිමේන්තුවේ 3 දෙනෙක් ඇති. ඒකට ආයසරයක් ජනතාවගෙන් අහන්න ඕනේ අඩු කරන්න. ජනාධිපතිගේ බලය එක්ක කාලය නැත්නම් බලය අඩු කරනකොට පාර්ලිමේන්තුවේ 3 දෙනෙක්ගෙන් පුළුවන්. වැඩි කරොත් තමයි ආය ජනතාවෙන් අහන්න ඕන ජනමචාරණයකදී. දැන් ජනාධිපති දුර කාලේ අවුරුදු 5යි. ගෝඨාභය රාජපක්ෂ පත් වුණේ 2019 නොවැම්බර් මාසේ 18 වෙනිදා. දිරුඳුනේ දා පත් වුණ දිනේ හැටි සලකන්නේ දා. ඒ නොවැම්බර් 18 ඉඳලා අවුරුදු 5 ගත වෙනවා 2024 නොවැම්බර් 17 වෙනිදා. ව්‍යවස්ථාවේ තියෙන්නේ මෙහෙමයි. ජනාධිපතිවරයාගේ දුර කාලය සම්පූර්ණ වීමට මාසයකට නොඅඩු සහ මාස දෙකකට නොවැඩි කාලයකදී ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේය. ඇයි අපේ රටේ ජනාධිපති ධූරය කියන එක හිස් වෙලා එක මොහොතක්වත් තියෙන්නේ නැහැ. ජනාධිපති මලත් ගෝඨාභය වගේ දාලා ගියත් ප්‍රේමදාස මහත්තයාට වගේ දෝෂාභියක දිනුවා නම් ඒ කාලේ එහෙම වුණා නම් වුණත් ජනාධිපති කෙනෙක් වැඩ බලන හැටියට හරිපත් කරගන්නවා. ඊළඟට පාර්ලිමේන්තුවෙන් අනුමත කරගන්නවා ඒක. එහෙම තමයි යන්නේ. ජනාධිපති ධූරය පුරප්පාඩු වෙලා තියන්නේ. ඒ නිසා ජනාධිපතිවරයාගේ අවුරුදු 5 ඉවර වෙන මාසයකට කලින් ඡන්දය කියලා ඉවර කරන්න ඕනේ. ඒකට ගොඩක් කල් ගන්නෙත් නෑ. මාස දෙකකට නොවැඩි සහ මාසයකට නොඅඩු කාලයකදී. අන්නේ යනවා තමයි ලබන අවුරුදු සැප්තැම්බර් 17යි ඔක්තෝබර් 17යි අතර ජනාධිපතිවරණයකට දින නියම වෙන්නේ. එදාට ඡන්දය තියෙනකොට ජූලි මාසයේ අග සතියේ නැත්තම් අගෝස්තු මුල් සතියේ උපරිම වශයෙන් මැතිවරණ කොමිසම ජනාධිපතිවරණයක් කැඳවනවා. ඒක වෙනස් කරන්න රනිල් වික්‍රමසිංහට බෑ. ඒක වෙනස් කරන උනන් තියෙන දෙක ක්‍රමයයි. රනිල් පාර්ලිමේන්තුවේ 3-2 යෝජනාවක් සම්මත කරගෙන ඒක ජනතාවගේ ජනමචාරණයකට ගෙනහැල්ලා එතනින් අහන්න ඕන මං ඡන්දයක් නැතුව තව අවුරුදු 5ක් හිටියන කමක් නැද්ද කියලා. දෙයිද ජනතාව? ඒකටත් වඩා වෙනස්. මොකද ඒකෙ තිබුණේ පාර්ලිමේන්තුවක් දික් කරගන්න. මේ අහන්නේ රනිල් අහන්න ඕන මම හිටියට කැමති නැද්ද? කමක් නැද්ද? එහෙමද දෙයිද ජනතාව? මේ 7ක් 8ක් 10ක් 12ක් ඉදිරිපත් වෙන ජනාධිපතිවරණයකටත් පස්ස ගහින මිනිහා රට දෙකට නේද හරියට දෙකට කැඩින රනිල් ඕන නැද එපාද? එහෙම ජනවත් මත විචාරණයකට එන්නේ නැහැ. එදා ජනමච මේ ජනාධිපතිවරණය ගැන කවුරුත් සැක තියාගන්න ඕනේ නැහැ. හැබැයි ඔබට දැන් එක එක තැනින් ප්‍රවෘත්ති හැදෙනවා. ඔය ඉරිදා පත්තරවල සමහර තැන්වල ඕපදූප හැටියට එක එක අවස්ථාවල එනවා මේ රනිල් ඔය කිව්වට ඉතින් අර පලාත් පාලන ඡන්දෙත් දික් කරා වගේ පලාත් පාලන ඡන්ද නොතිබ්බා වගේ ජනාධිපතිවරණ නොතියයිද? හා ජනමචාරණකින් ඒක ඉස්සරහට දාගනීද? ඒක සැකයක් හදනවා ජනාධිපති ඡන්දෙත් තියෙන එකක් නෑ කියලා. අයියේ ඒක තමයි රනිල්ට උනේ. ඒ කියන්නේ දැන් මේ ජනතාව එකතු වෙනවනේ යම් නිශ්චිත ඉලක්කයක් සහිතව. අපි කියනවා මාස 11ක් මේ වැඩේ කරගෙන යමු. ඔන්න ඡන්ද එනවා. රනිල්ලට ඕනා ඒක බොඳ කරන්න. එහෙම දිනයක් ස්ථිරව නෑ වගේ කියන්න. අන්න එතකොට තමයි මේ පැත්තේ නිවුස් හදන්නේ. දැන් නිකන් ඡන්ද තියෙන එකක් නෑ වගේ. එයා පලාත් පාලන ඡන්දර කරපඩේ මේකත් කරයි වගේ. ඔය වජිර අබේ වර්ධනලා කියනවා. තව ඔය වටේ ඉන කට්ටිය කියනවා. ඒ අය ලව්වා කියනවා. ඒ අතරේ ඒ පොජ පොඩි තව කල්ලි ඉන්නවා. ඒගොල්ලොත් එක නිකන් එක ස්ටේජ් එකේ නැග්ගේ නැති වුණාට අපි තමයි නිකන් පෙරටුගාමි වගේ පොඩි කල්ලියක් ඒ හැරේ ලව්වත් කියනවා. ඔය කිව්වට ඡන්ද තියෙන එකක් නෑ වගේ. ඒ කියවන්නේ මේ ඉලක්කය බොඳ කරන්න. ඇයි? අද විභාගයක් ඉලක්ක කරගෙන අර ළමයි හොඳට පාඩම් කරලා හෝම්වර්ක් කරලා විභාග සූදානම් වෙන වගේ අපි මේක ක්‍රමානුකූලව මේ මහජන ව්‍යාපාරේ ගොඩනගමින් ඉන්නවා. මොකද මේක තමයි අපිට අපි දමෙත් කිව්වා වගේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට ගොඩ දෙක ගොඩවල් දෙක හරියට බෙදිලා
මෙච්චර කාල ගොඩවල් දෙක බෙදලා තිබුණාට ඒවා ගොඩවල් නෙමෙයි. එක ගොඩේ කෑලි දෙක. මේ සැරේ තමයි කඳවුරු දෙක හරියට බෙදෙන්නේ. දැන් මෙතනත් කතාවක මට හිතුණා කවුරු හරි කියනවා සල්ලි තියනා ඉන්නවා කියලා. ඔපිට සල්ලි තියනවා. හැබැයි මතක තියාගන්න අපි කියන ඒ අර ධනපතියෝ නෙමෙයි ඔය කියන්නේ. මේක තමන්ගේ වෙරවීරයෙන් හම්බ කරගත්තා ඉන්නවා. ඒක වෙන කතාවක්. ඒ කොට නෙමෙයි අපි කියන්නේ. මෙතන තියෙනවා පැහැදිලි කඳවුරු දෙකක් දැන්. එකක් රට බංකොලොත් කරපු කඳවුර. ඒකට මේ කමිටු දාගෙන පාර්ලිමේන්තුවේ අමුතෙන් හොයන්න ඕනේ නැහැ. මේ රට පාලනය කරපු අය ගත්ත තීන්දුව වලින් තමයි රට බංකොලොත් උනේ. අන්න ඒ අය ක්‍රමානුකූලව එක ස්ටේජ් එකකට දැන් ගොඩ වෙනවා. දැන් කොහොමත් ඒගොල්ලන්ගේ කඳවුරේ අපේක්ෂකයා රනිල්. එතකොට රයි කවුද කබ් මේ රංගේ බණ්ඩාර වජිරලා කිලලා රවි කරුණානායකලා සෙට් එකදී රනිල් පස්සේ ඉන්නවා. තාගලලා ඔක්කොම. ඊට පස්සේ පහුගිය මැතිවරණ 2019-20 මේ ගම් වලට ඇවිල්ලා රනිල්ල පට්ට ගහලා චන්දරන් ගියපු සෙට් එක. එතන රනිල් තමයි රට බෙදන්නේ, රනිල් තමයි රට කෑලි වලට කඩන්න යන්නේ MCC අරා, රනිල් තමයි මහ බැංකුව කැඩුවේ, රනිල් තමයි බොඩු වැඩ බිමක් ඉදරට බොඩු බිමක් කරේ කියලා රනිල්ව පට්ට ගහලා චන්දරන් ගිය සෙට් එක. පෝට්ටුවේ මන්ත්‍රීලා. දැන් කොටසක් ඉන්නේ රනිල් එක්ක. කංචන විජේසේකර රනිල් එක්ක, ශාන් සේමසිංහ රනිල් එක්ක, විදුරේ ක්‍රායක රනිල් එක්ක. නැත්නම් අමතිකම් කරන්න බෑ. පියා නිශාන්ත රනිල් එක්ක. නැද්ද? රනිල්ගේ ආණ්ඩුවේ රාජ්‍ය අමති පියා. රනිල්ගේ ආණ්ඩුවේ කැබිනට් අමති විදුරා. හරි. එතකොට කෙලින්ම අමතිකම් දරාගෙන ආණ්ඩුවට සෙට් එක කණ්ඩායමක් ඉන්නවා. අනුපස්කුව රනිල්ගේම රාජ්‍ය අමති ඈ. ආයේ වෙනකුත් නෑ. රනිල්ගේ රනිල් කැබිනට් අමති අනුපරාජ්‍ය අමති. ඔන්න ඉන්නවා. ඊට පස්සේ තව සෙට් එකක් ඉන්නවා ඇමතිකම් අරගෙන නැහැ පොහොට්ටුවේ. හැබැයි විපක්ෂයේ ඉන්නවා ටිකක් ආණ්ඩුවට රනිල්ට විරුද්ධයි වගේ. ඒගොල්ලොත් උඩින් පෙන්නගෙන හිටියට යටින් රනිල් එක්ක. හා නැද්ද? දැන් බලන්න මහින්දානන්ද ඇමතිකමක් කරන්නේ නැහැ තාම. හැබැයි දැන් ඊයේ වෙනකන් මහින්දානන්ද කොහෙද හිටියේ? කොහෙද හිටියේ? ඇමරිකාව. ඔය මහින්දානන්ද කිව්ව මෙහෙම කතාවක්. මහ බැංකුව හොරා කෑවට රනිල්ව හිරේ දානකම් මට නින්දියන්නේ නැහැ. නින්දියන්නේ නැති නිසා එකන් ගියක් දැන්නෙත් නැහැ ඇමරිකාවේ. අන්න රනිල් එක ඇමරිකාවේ. දැන් රනිල් ජනාධිපති හැටියට රුවන් විජේවර්ධන එකන් යන්නේක മന്ത്രി කෙනෙක් නොවුනත් අපිට ඒක තීරුම් ගන්න පුළුවන් නෑ. රනිල්ගේ ඥාති සහෝදරයා. UNP අනාගත නායකයා. ඊළඟ රනිල් මැරෙනකොට JR රනිල්ට දුන්නා වගේ රනිල් බැටන් එක දෙන්නේ රුවන්ට තමයි. සජිත්ටවත් දෙන්නේ නැහැ. රුවන්ට තමයි පරිස්සම් කරන් තියන් ඉන්න දෙන්න. ඒ රුවන් එක්කන් ගියා. ආ කමක් නැහැ. හැබැයි මහින්දාන දෙක අයින් මොන යන්නේ ආවකටද? විපක්ෂය දැන් නිකන් බයිනෝ වගේ බර රනිල්ට ඇත්ත යටින් ඩීල් එක තියෙන රනිල් එක්ක. මහින්දානන්ද විතරද? ඇයි මෙහි? රෝහිත ආන් ගිහිල්ලා. රෝහිත ගියා ඇමරිකාව රනිල් එක්ක. ටයි කෝඩ් ගහගෙන රනිල්ගේ කණ්ඩායමේ හිටියේ. ඉතින් බලන්නකෝ විපක්ෂ මන්ත්‍රීලා දැන් රනිල්ගේ ප්‍රතිපත්ති අනුමත කරනවද? ප්‍රසිද්ධියේ කියනවා අපි ප්‍රතිපත්ති දෙකකලු ඉන්නේ. හැබැයි රනිල් යනකොට ඇමරිකාවේ UN එකට මේගොල්ලොත් යනවා. ඒ කියන්නේ මොකද්ද? යටින් ඩීල් එක. තීරාත්මක වෙලාවකට පස්සේ ඔය සෙට් එකත් පොහොට්ටුවේ මන්ත්‍රීලා රනිල් එක හිට ගන්නවා. එතකොට කරදරයක් නැහැ. කොහොමද මෛත්‍රී පාල සිරිසේන අතුරු කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පක්ෂයන් කියලා තිබුණානේ. ඔය ප්‍රශ්නේට මුලක් ඇවිල්ලා රනිල්ට උදව් කරනවද නැද්ද වගේ සංවාදයක්. ඔය ශ්‍රී ලංකාවේ දැන් සෙට් එකම ඉන්නේ රනිල්ට උදව් කරන්න. මොකද සිරිසේනට ගැළවීමක් නැහැ. ඉතුරු මාස 10වත් රනිල් එක හිටියේ නැත්තම්. ඒගොල්ලොත් එතන. රට කාපු සෙට් එක කිසි ප්‍රශ්නයක් නැතුව එකතන හිටගන්න එකවත් එක අත්තේ වහන කුරුල්ල ටික. තව ටික දවසක් ගිහිල්ලා සජිත්ගේ සෙට් එකත් ඔතන තමරෙන් ගන්න. අයලි ඉන්න බෑ. ඔය සෙට් එකක් යනවා එතනට. දැන් ඒ නිසා අපිට කරදරයක් නෑ. රට බංකොලොත් කරන්න දායක වෙච්ච හැම සෙට් එකේ ඔක්කොම ටික එතන එක පැලට හිට ගන්නවා. ඔන්න ඒ කඳවුර. ඒ කඳවුරේ ලොක් කරන්නේ කොහොමද? අපිට තියෙන්නේ අනෙක් කඳවුර. ජනතාවගේ කඳවුර. මහජන ව්‍යාපාරයේ කඳවුර. ඒක තමයි ජාතික ජන බලවේගයේ මේ ගම දක්වා ඇවිල්ලා ගොඩනගමින් ඉන්න කඳවුර. ඒක දැන්ටත් ප්‍රකාශ කරලා තිනවා. අපේ ජනාධිපති අපේක්ෂකයා අපේ ජනාධිපති අපේක්ෂක හැටියට
රනිල් වික්‍රමසිංහ එහා පැත්ත කඳවුරෙන් එනකොට මේ පැත්තේ අපේ අපේක්ෂක අනුර කුමාර සමායක. ඒවැ කිසි දෙකලියාවක් මුකුත් නැහැ. අපි හරියට කියලා තියෙනවා මෙන්න අපේ අපේක්ෂකයා. සමාස 11කින් එන ඡන්දෙදි තීර්ණාත්මක ඡන්දෙදි අපි අපේ කඳවුර ඉහළින්ම ජයග්‍රහණය කරන්න ඕනා. මොකද මම මේක අවධාරණය කරන්නේ මේ සෙට් එක නිකම්ම බලය අතහරින කියලා හිතන්නේ. දැන් මේ වෙලාවේ ජාතික ජන බලයකට ලොකු රැල්ලක් තියෙනවා. සියලු සමීක්ෂණ බුද්ධිආශ වාර්තා වලින් කියන්නේ මාලිමාවට තමයි ජනතාව පෙළගැහිමින් ඉන්නේ. ඒ නිසා ඔන්න ඔහේ මේසරේ අපි ඒගොල්ලන්ට දිනන්න දීලා ආණ්ඩුවක් හදන්න දීලා අපි අවුරුදු 4ක් 5ක් පැත්තක ලිමු. එහෙම හිතන්නේ නැහැ. ඇයි? එහෙම හිතලා ඉන්න බෑ. සමහර දැන් මේකට කලින් තිබුණු අවස්ථාවල එහෙම තමයි. ප්‍රශ්නයක් නැහැ. මහින් සමරසිංහ ඇමතිකම දරලා විපක්ෂේ හිටියයි කියලා ලොකු අවුලක් නැහැ. කවදාවත් මීට කලින් පත් වෙච්ච ආණ්ඩු ඊට කලින් හිටපු ආණ්ඩු වල හොරකම් අල්ලනවා කියවට අල්ලන්නේ නැහැ. ඇල්ලුවෙත් නැහැ අල්ලන්නේත් නැහැ.